සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනෝෂි දීරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. මද්‍රව්‍ය මැඩලන්න උදව් නොකළ අය මරණ දඬුවමට එරෙහිවි ඇතැයි ජනපති පවසයි. රැකියාලව අතරමන් නොවන අධ්‍යාපන ක්‍රමයක් දී කරන බව අගමැති පවසයි. මරණ දඬුවමට එරෙහිව පෙත්සම් 12ක්. කළු ජූලිය සුදු ජූලිය කළ අයවැය සහන. නගරයක් වැසී ගිය හිම කුණාටුව. දේශීය ප්‍රවෘත්ති. පාස්කු ඉරදා ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දරයන මහතුරුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කර තිබෙනවා. නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට එම නියෝගය නිකුත් කර තිබෙන බවයි නීතිපති කාර්යාලය සඳහන් කළේ. නීති විරෝධී මද්‍රව්‍ය චාවාරම මැඩලීමට ඉකුත් සිව්වසර පුරාගෙන ගිය දවැන්ත වැඩපිළිවෙලට අඹපියල්ලක සහයක් ලබා නොදුන් පිරිස් අද මද්‍රව්‍ය චාවාරම් කරුවන්ට එරෙහිව ක්‍රියා කරන විට තමා වැරදිකරුවෙකු ලෙස රටට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙව අදහස් පළ කළේ ජාතික මද්‍රව්‍ය නිවාරණ බස්නාහිර පළාත් සමුළුව අමතමින්. ජාතික මද්‍රව්‍ය නිවාරණ සතිය සමාප්ති උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පැවැත්ුණේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජකවරුන් මැති අමතිවරුන් රාජ්‍ය නිලධාරීන් පාසල් සිසුන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. ජනාධිපතිතුමා පැමිණීමෙන් අනතුරුව මද්‍රව්‍ය නිවාරණ බස්නාහිර පළාත් සමුළුව ආරම්භ වූයේ මත්වුව දුර වළක්වා ගැනීම සඳහා ප්‍රතිඥාවක් ලබා දෙමින්. මාගේ උපරිම ශක්තිය හා කැපවීම යොදමින් කටයුතු කරන බවට මේන් ප්‍රතිඥා දෙමි. අනතුරුව මද්‍රව්‍ය භාවිතයෙන් සිදුව හානි පිළිබඳ වාර්තා විශේෂාංගයක් විකාශය කෙරුණා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සභාව ඇමතුවේ ඉන්න අනතුරුවයි. අද මේ වෙනකොට අපි සතුටු වෙන්න ඕන ජාතියක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්වැටි පිළිබඳ ප්‍රඥප්තියේ ප්‍රඥප්ති 22න් අපි දැන්ට 20ක් අපි කරලා හමාරයි. ඉතුරු දෙක විතරයි ඉතාමත්ම සුළු දෙකක්. ඒකත් අපි ඉදිරියට ගන්නවා. ඒතොර දුම්කොළ ප්‍රඥප්තිය ක්‍රියා කරපු ලෝකේ පළවෙනිම රට. අනතුරුව සමුළු ඇමතු ජනාධිපතිතුමා පැවසුවේ ජාතියක් විනාශ කිරීමට හැකි පහසුම දේ නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම බවයි. නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලඥයින් පිළිබඳ තොරතුරුද මෙවන විට රහසක් නොවන අතර මත්වදුරෙන් රට බේරා ගැනීමට දේශපාලඥයින් කී දෙනෙකු තම වගකීම ඉටු කරනවාදයි අද ප්‍රශ්න සහගත බවද ජනාධිපතිතුමා සඳහන් කළා. ජාතියක් විනාශ කරන්න හොඳම දේ මද්‍රව්‍ය. ඇමරිකාවේ 2018 අවුරුද්දේ විතරක් මරණීය දණ්ඩනය නියම කළා 25 දෙනෙකුට. ඉන්දියාවේ මරණීය දණ්ඩනය තියෙනවා, සිංගප්පූරුවේ මරණීය දණ්ඩනය තියෙනවා, චීනයේ මරණ දණ්ඩනය තියෙනවා. ඊයේ පෙරේදා රටේ මොකද දෙනෙක් කතා කරන්න පටන් අරන් ගියේ. ආණ්ඩුවේ ලොක්කෝ කතා කරනවා, විපක්ෂයේ ලොක්කෝ කතා කරනවා, මැති ඇමතිවරු කතා කරනවා, NGO කාර්යව කතා කරනවා, පාර්ලිමේන්තුවේ කතා කරනවා, ජාත්‍යන්තර සංවිධාන කතා කරනවා. මම විවෘතවම කියන්නට ඕන යුරෝපීය යුනියන් එක EU එක කියනවා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළොත් GSP සාහනය අපිට දෙන්නේ නැහැ කියලා බදු සාහනය. ජාත්‍යන්තර සංවිධානයක් වේවා ලෝකේ ඕන රටක් උදව් දෙනවා නම් උදව් දෙන්න. අපි ඊටාම කාරුණිකේ උදව් බලාපොරොත්තු වෙනවා. හැබැයි රටේ ස්වාධීනත්වයට අත ගහන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේ සියලු දෙනාගෙන් මම අහනවා ප්‍රශ්නයක්. මද්‍රව්‍ය නැති කරන්න මර්ධනය කරන්න දීලා තියෙන උදව්ව මොකද්ද කරලා තියෙන වැඩපිළිවෙල මොකක්ද? විපක්ෂයේ බලයේ ඉන්නකොට මද්‍රව්‍ය මර්ධනයට මොනවද කෙරුවේ? මේ මද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කියලා කියන්නේ මිනිස් ජීවිතවලට ආදරයක් නැහැ. දරුවන්ට ආදරයක් නැහැ. රටකට ආදරයක් නැහැ. මද්‍රව්‍ය ජාවාරම් වලින් එන ආදායම් විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරවලට යනවා. මම පැහැදිලිවම කියන්නේ පහුගිය අප්‍රේල් 21 වෙනිදා ත්‍රස්ත ප්‍රහාරය ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට සම්බන්ධයි කියලායි මම කියන්නේ. කොහෙන් හෝ සම්බන්ධයි. ඒ නිසා ඉදිරියේ තිබෙන අභියෝග තේරුම් අරගෙන අපි ඉස්සරහට මේ වැරටිය කරමු. මද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව පිළියෙල කළ මද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තාව
ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්වුණා. රටේ මෙතෙක් පහළ වූ කිසිඳු නායකයෙකු ඉටු නොකළ කාර්යභාරයක් මද්‍රව්‍ය ඌදුරෙන් ජාතිය ගලවා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉටු කරන මෙහෙවර මෙහිදී අගයීමට ලක් වුණා. මේ අතර මතින් නිදහස් රටක් සංකල්පයේ තේමා කර ගනිමින් ආරක්ෂක අංශවල සහභාගීත්වෙන් වවුනාවේදී පාගමනක් අද පෙරවරුවේ පැවැත්තුණා. එය නම් කර තිබුණේ මද්‍රව්‍ය රකුසාගෙන් සමාජයේ මුදා ගනිමු යන්නයි. මද්‍රව්‍ය නිවාරණ වායම පළාත් වැඩසටහන යටතේ ඒ පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පෞද්ගලික හා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල සහ ව්‍යාපාරික ස්ථානවල ස්ත්‍රීක ඇලවීම සිදු කෙරුණා. පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා යුද හමුදාව එක්ව නොච්චාගම නගරේ මද්‍රව්‍ය විරෝධී පෝරු ප්‍රදර්ශනය කරමින් දැනුවත් කිරීම සිදු කෙරුණා. වීදි නාට්‍ය පැවැත්වීමද සිදු කෙරුණේ මීට අමතරවයි. සෑම දරුවෙකුටම 13 වසරක අධ්‍යාපනය ලැබීමේ අයිතිය රජය තහවුරු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඕනෑම ක්ෂේත්‍රයකින් තම ඉලක්ක ජය ගැනීමට පාසල් තුළ අවශ්‍ය පරිසරය සකස් කර ඇති අතර පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමද එහි එක් පියවරක් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මොණරාගල සහ කතරගම ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති රසක් ජනතා අයිතියටපත් කිරීමේ අවස්ථාවලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. තනමල්විල ජාතික පාසලේ නව තාක්ෂණික විද්‍යාපීඨය සහ පරිපාලන සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 1200ක්. දෙමහල් ගොඩනැගිලි දෙකකින් එය සමන්විතයි. රුපියල් මිලියන 30කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ මේ සඳහා ලබා දී තිබෙනවා. නව තාක්ෂණ පීඨය අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයටද ලක් වුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා ළඟම පාසල් හොඳම පාසල් වැඩසටහන ආරම්භ කළා. ඒ මූලික ගොඩනැගිලි ගණනාවක් දැන් ප්‍රධාන පාසල් වලට ලබලා දීලා තියෙනවා. පාසල් ගොඩනැගිලි, පන්ති කාමර, විද්‍යාගාර, ක්‍රීඩාංගණ හැම එකක්ම පාසල් වලට ලබලා දීලා තියෙනවා. කොළඹ වාගෙම පාසල් වාගෙම මේ පහසුකම් මෙහෙ තියෙන්න ඕනේ. අද විශාල සංඛ්‍යාවක් සුදුසුකම් තියෙන ගුරුවරු බඳවාගෙන මේ පාසල් වලට අපි ලබලා දීලා තියෙනවා. සෞඛ්‍ය ගැන හිතුවා. රක්ෂණය දීලා සුරක්ෂණය දීලා මේ ඔක්කොම මූලික පියවර විතරයි. අද සාමාන්‍ය පෙළ විභාග වෙනකොට පාසලට ඇතුළුුනේ ශිෂ්‍ය ශිෂ්‍යයන් 50%ක් පාසලෙන් පිට වෙලා. මොකද්ද හේතුව? විශ්වවිද්‍යාලයට යන එක විතරක් නෙමෙයි ජීවිතේ තියෙන්නේ. ඉතින් මම කිව්වේ ඕනෑම දක්ෂකමක් පාසලේ දිනු කරන්න ඕනේ. ක්‍රීඩාවට හොඳ නම් විශ්වවිද්‍යාලයේ සුදුසුකම් නැහැ කියලා ප්‍රශ්නයක් නෙමෙයි. පාසලේ ඉඳන් ක්‍රීඩාව දිනු කරන්න අවස්ථාවක් දෙන්න. කාර්මිකාංශයට හොඳ නම් පාසලේ ඉඳලා කාර්මිකාංශය දිනු කරන්න. තමන් හැම එක්කෙනාම පාසලේ ඉන්න. අවුරුදු 13කින් පිට වෙන්න. අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරියන මහතුරු නැතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. තනමල්විල යෝන් සේනාංක මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරුණේද අග්‍රාමාත්‍යවරයා අතින්. රුපියල් 111,000ක් වැය කරමින් ඉදිකළ මොණරාගල මාරි අරාව ජල යෝජනා ක්‍රමයේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මෙම ජල යෝජනා ක්‍රමයේ තුලින් පවුල් 766කට පමණ සෙත සැලසෙනවා. මේ අතර මොණරාගල ඔබ්බේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරුණා. මේ සඳහා රජය වැය කළ මුදල රුපියල් 165,000ක්. දැලිව කොස්කස් අරාව වැව ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. එම ප්‍රදේශයේ සංචාරය කළ අග්‍රාමාත්‍යවරයා වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කළා. ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 168,000ක් යුද හමුදාව ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රමදායකත්වය ලබා දෙනවා. කතරගම වෙළඳ සංකීර්ණයද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 66,000ක්. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත් සම් 12ක් ගොනු කර තිබෙනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු 12 දෙනෙකුයි එම පෙත් සම් ගොනු කර තිබෙන්නේ. සිරකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය බන්ධනාගාර කොමසාරිස්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා මගින් ක්‍රියාත්මක කිරීම වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත් සම් කරුවන් ඉල්ලා සිටිනවා. මේ තුලින් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ඔවුන්ගේ අදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි සියලු දෙනා නීතිය ඉදිරියේ එක සමාන බවට වන මූලික අයිතිවාසිකම අදාළ තීරණය තුළින් උල්ලංඝනය වන බවට ප්‍රකාශයට පත් කරන ලෙසයි පෙත්සම් වලින් ඉල්ලා ඇත්තේ. මේ අතර Human Rights Watch සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට තමන් එරෙහි වන බවයි.
වසර 43ක් තිස්සේ ක්‍රියාත්මක නොවූ මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීම මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමක් මෙන්ම ක්‍රූර ක්‍රියාවක් බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. මරණ දඬුවම නියමව සිටින 1299 දෙනෙකුගෙන් 48 දෙනෙකු මද්‍රව්‍ය වලට වැරදිකරු වූවන් බවද එම සංවිධානය පවසනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අයවැයෙන් ජනතාවට ලබා දුන් සහන රසක් අද සිට ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. කළු ජූලියක්ව පැවති ජූලි මාසයේ මෙවන විට සුදු ජූලියක් බවට පත්ව ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. අද ජූලි මාසේ පළවෙනිදා ජූලිය සාමාන්‍යයෙන් ව්‍යවහාර වෙන්නේ කළු ජූලිය කියලා. නමුත් පළවෙනිදෙන් ආරම්භන මේ ජූලි මාසේ සුදු ජූලිය බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි පහුගිය අයවැලේකණෙන් අපේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා පොරොන්දු වුණු ඒ අයවැලේකණ ඉදිරිපත් කරලා තිබුණු සහන විශාල ප්‍රමාණයක් අද සිට ක්‍රියාත්මකයි. ඒ අතර ඉතිහාසයේ විශාලතම විශ්‍රාම වැටුප් පැඩවීම අද සිට ක්‍රියාත්මකයි. විශ්‍රාමික රාජ්‍ය සේවකයන් 585000ක් සඳහා ආමය 2800 සිට උපරිමය 20000 දක්වා වැටුප් වැඩි වෙනවා. රජ සේවකයන්ට ජූලි මාසයේ ඉඳලා රුපියල් 2500ක වැටුප් පැඩවීමක් ලබා දෙනවා. ඒ වැටුප් පැඩවීම ලැබෙන්නේ දැනට ජීවන වියදම් දීමනාව හැටියට ලැබෙන රුපියල් 7800 අකණ්ඩවම ලබා දෙන ගමන් තමයි ඒ 2500ක වැටුප් පැඩවීම ලැබෙන්නේ. ජනතාවගෙන් හෝ පාර්ලිමේන්තුවෙන් සංගවා කිසිදු ගිවිසුමක් අත්සන් කිරීමට රජය කටයුතු කරන්නේ නැති බවද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා. විවිධ අය විවිධ විදියේ ගිවිසුම් ගැන අනියත බිය පළ කරනවා සහ මේ දින 52 ආණ්ඩුවේ අසාර්ථක වෙච්ච අය පාස්කු ඉරිද ප්‍රහාරයෙන් මලමිනීමතින් ගොඩ වෙන්න බැරි වුණු අය විවිධ වැරදි අර්ථකථන පපුවට අත තියාගෙන දේශප්‍රේමය බෞද්ධාගම ගැන කතා කරමින් පතුරවගෙන යනවා. කියන්න දේශපාලන සටන් නැති වෙනකොට විවිධ කතා කියනවා. නමුත් අපි කිසිඳු ගිවිසුමක් ජනතාවට වසන් කළ පාර්ලිමේන්තුවට වසන් කළ අසං කරන සූදානම් නැහැ සහ ඒ අසං කරන කිසිම ගිවිසුමකින් රට්ටා ගතියක් වෙන්න අපිට තියන්නේ නැහැ. දැන් කෙටි විරාමයක්. නවතත් දේශීය පුවත්. කතරගමටම පමණක් හිමි වූ සුවිශේෂී උරුමයක් පිළිබඳව ඔබට කියන්නටයි අප දැන් සූදානම් වන්නේ. ඒ පිළිබඳ මේ වර්තාව ගයාන් ඇල්ලේ ගොඩකින්. කතරගම යනු අපේ රටේ තිබෙන තවත් සුන්දරමින්ම ඓතිහාසික ස්ථානයක්. කතරගමට මෙම සුන්දරත්වය සහ වටිනාකම උරුම වී තිබෙන්නේ කතරගම දෙවියන්ගේ හාස්කම්වල ප්‍රතිඵලයක් වශයෙන් බවයි කතරගම වැසියන් විශ්වාස කරන්නේ. කතරගමටම උරුම වූ බොහෝ වැදගත් දේවල් අතුරින් තින්නූර් වලට හිමිවන්නේද සුවිශේෂී ස්ථානයක්. තින්නූර් යනු කතරගම මෙන්ම අනෙක් දේවාලවලද දේව ආශිර්වාදය ලබා ගැනීමට භාවිත කරන ද්‍රව්‍යයක්. මෙය ඉන්දියාවේදී විභූති ලෙසින්ද හඳුන්වනවා. කෙසේ වෙතත් දේව ආශිර්වාදය ලබා ගැනීමට විවිධ යంత్ర මන්ත්‍ර ගුරුකම් සඳහා මෙන්ම විෂබීජ නාශකයක් ලෙසින්ද මෙම තින්නූර් යොදා ගැනීමට අපේ රටේ ජනයා පුරුදු පුහුණු වී සිටින්නේ මිට වසර 100 ගණනකට පෙර සිටයි. මේ ඇති සුවිශේෂී භාවය නම් ස්වභාවික තින්නූර් නිදී පවතින්නේ කතරගම නගරයේ පමණක් වීමයි. ඒ අනුව ලොව කිසිදු රටක ස්වභාවික තින්නූර් නිදී දක්නට ලැබෙන්නේ නැහැ. අපි මේ මොහොතේ ඉන්නේ මේ තින්නෝරු කැණීම් කරන උමගක. විශේෂයෙන්ම ඔබට පේනවා මා වට කරගෙන මේ තියෙන බිත්ති කෝරයන් එහි තැන්පත් වෙලා තියෙන තින්නෝරු. විශේෂයෙන්ම ඔබට මේ ස්ථානේ දැක ගන්නට පුළුවන් කතරගම ප්‍රදේශයේදී පමණයි. විශේෂයෙන්ම කතරගමට පැමිණලා කතරගම සිට සිතුල්පව්ව දක්වා ගමන් කරනකොට කිලෝමීටර් 10ක් පමණ දුර කොච්චිපතාන කියන ගම්මානේ හමු වෙනවා. මේ කොච්චිපතාන ගම්මානේ වල්ලිමලේ කියන ප්‍රදේශයේ තමයි මේ තින්නෝරු කැණීම් කරන උමං පිහිටලා තියෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ලෝකේ කිසිම තැනක කිසිම රටක මේ ආකාරයෙන් ස්වභාවික තින්නෝරු කැණීම් කරන උමං පිහිටලා නැහැ. ඒ සුවිශේෂත්වයේ ඒ උරුමය තියෙන්නේ ශ්‍රී ලංකාවේ කතරගම ප්‍රදේශයට පමණයි. මේ පිළිබඳව සඳහන් කරන්නට ඕනේ. ඉතින් ඔබට පේනවා මේ උමග මේ උමං මාර්ග කිහිපයක් එකිනෙක සම්බන්ධ වෙනවා මේ ස්ථානයේදී. මෙතනින් අපිට ගමන් කරන්නට පුළුවන් එක් උමගකට විශේෂයෙන්ම ඒ කැණීම් සිදු කරනවා මේ බැතිමතුන්. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ ස්ථානයෙන් ඔබට පේනවා ආලෝකය මේ උමකට ගමන් කරනවා. ඒ කියන්නේ මේ ස්ථානයෙන් තවත් උමකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එතනින් තවත් උමකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ උමං කිහිපයක් මේ ස්ථානයේ එකින් එක සම්බන්ධ වෙන බව අපිට පේන්නට තියෙනවා මේ ස්ථානයේදී. මෙම තින්නූර් කැණීම තම ජීවන වෘත්තිය කර ගැනීමට කතරගම අවට ජන කොට්ටාසයන් පුරුදු වී සිටිනවා. එමෙන්ම
මෙම තින්නූර් කැණීම් සිදු කරන්නේද කතරගම දේවාලයේ මංගල්‍ය ආසන්න වන මාසවලදී පමණයි. නමුත් අද වන විට මෙම තින්නූර් කැණීම් කරන භූමි ප්‍රදේශවලට අයිතිකරුවන් සිටීම හේතුවෙන් එම ජනතාව විශාල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. මේකේ අයිතිකරු ඉන්න මාතේ පස්සර නම් මේව අයිතිවාකාරයේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඒ කොයි කාලවලද? ඒ කොයි කාලද අයිතිකරු හිටියේ නැත්තේ? සාමාන්‍ය දැන් අවුරුදු 10කට කලින් වගේ මේ අයිතිකරු හිටියේ නැහැ. කවුද මේ කියන අයිතිකරු? මේක දැන් පිටම ආය තම ඉන්නේ මේක. කතරගමයි? නෑ පිටයයි ඉන්නේ. කතරගමයි කතරගමයි ඉඳන් අල්ලගෙන ඒ කපිටායට විකුණලා තියෙන්නේ මේවා. ඒගොල්ලන්ට විකුණන පස්සේ මේවා කොටු කරලා අක්තර මේ 2 3 නෙමෙයි. මේ අක්තර 50ක් මේකේ තියෙනවා. මේක අයිතිකරු. කොහොමද රජයේ ඉඳම කෙනෙක් කොටු කරලා පිටකෙට විකුණන්නේ? ඒක නිකන් තමයි දැන් ඒවට බලපත්‍රත් අදලා තිනවා. බලපත්‍රත් අදලා තිනවා. අදලා තිනවා. බලපත්‍රත් අදලා තිනවා මේවට. සංස්කෘතික වශයෙන් මෙන්ම ජාතික වශයෙන්ද වැදගත්කමකින් යුත් මෙම තින්නූර් කැණීම් කරන භූමි ප්‍රදේශ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය තවමත් යොමු වී නැති බවටයි ජනතාව චෝදනා කරන්නේ. එමෙන්ම මෙම ගැටලුවට රජය මැදිහත් වී හෝ විසඳුමක් ලබා දෙන ලෙසත් තින්නූර් කැණීම් වල නිරත ජනතාව ඉල්ලා සිටිනවා. खनिज थेल एकाबद्ध वृत्तीय समिति एकमुत्व तम वृत्तीय क्रिया मार्गे लबन सिकुरादा मध्यम रात्रिय तेक अथेटुवा तिबेनवा ए अमात्य कबीर हशी महता समग पेवति साकच्छावकेन अनतुरुवाई කොළඹ වරායේ සිට කොළොන්නාව ඉන්ධන පරයන්තය දක්වා ඉන්ධන නල මාර්ගය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ඉදිරි වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ඉල්ලමින් ખનિજ තෙල් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ අනුව විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්ිටු වීමට එම වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කටයුතු කළා. මේ සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්ුණා. මෙම ගැටලුව සම්බන්ධයෙන් හෙට රැස් වෙන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට අමාත්‍යවරයා පොරොන්දු වීමත් සමග වෘත්තීය ක්‍රියාමාර්ගය తాවකාලිකව අත්ිටු වීමටයි කණිතෙල් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව කටයුතු කළේ. අමාත්‍ය කබීර් හෂීම් මහතුමා සියලුම වෘත්තීය සමිතිවලට අද සාකච්ඡාවක් ලබා දුන්නා. ඒ සාකච්ඡාවේදී එතුමා සමග පහත එකතාවන් වලට වෘත්තීය සමිති සියල්ලම එකඟ වුණා. හිටවූ නල මාර්ගයේ මීටර 140 එළීම නැවත ආරම්භ කිරීමට එතුමා කටයුතු කරන බව ඒ අනුව එතුමා අපට ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නා. මේ සඳහා අමාත්‍යවරුන් තිදෙනෙකුගේ යුත් කමිටුවක් පත් කරන්නත් විසඳුමක් ලබා ගැනීම සඳහා ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා, ගරු මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලි චම්පිකරණ මහත්මයා, කබීර් හෂීම් මහත්මයා සහ ඊට අමතරව රවි කරුණානායක මහත්මයාත් මෙම කමිටුවට ඇතුළත් කරලා ඒ වගේම හෙට දිනේදී කැබිනට් මණ්ඩලයට මේ තීන්දුව ඉදිරිපත් කරලා නැවත නල මාර්ගය ආරම්භ කිරීමට කටයුතු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය තීන්දුව తీරන අගමැතිතුමා ගැනීමටත් බලාපොරොත්තු වෙන බවට එතුමා අප වෙත ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නා. අපි ඒකාබද්ධ උත්තිය සමිතිය මගින් සාකච්ඡාව පවත්වලා අපි ගත්ත තීරණයක් සිකුරාදා දින මධ්‍යම රාත්‍රී 12 වෙනතෙක් අපේ උත්තිය සමිතිය ක්‍රියාමාර්ගය නැවැත්වීමටත් බදාදා දින ගරු එමෙතුමා විසින් දෙන සාකච්ඡාවෙන් පසු නැවත උත්තිය සමිතිය ක්‍රියාමාර්ගයක් ගන්නවද එහෙම නැත්නම් ප්‍රගතිය අනුව නවත්තනවද කියන තැනට අපි ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු සන්ධානයක් යටතේ ජනාධිපති වරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. සූර්යවව ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය මෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පොදු ජන පෙරමුණේ ඉදිරිපත් කර යෝජනාවලිය පිළිබඳව වෙනමම ඒක අධීක්ෂණය කිරීම සඳහා මධ්‍යම කාර්ය සභාව පත් කරා මමත් නිමල් සිරිපාල සිල්ලා හිටපු ඇමතුමත් ඒ වගේම ෆයිසර් මුස්තාප ඇමතුම ඇතුළු අපේ කණ්ඩායමක් අපි ලබන අඟහරුවාදා රැස් වෙලා ඒ එවපු යෝජනාවලිය පිළිබඳව පූර්ණව පරීක්ෂා කළා අඩුපාඩු සම්පූර්ණ කළා කටයුතු කරනවා. අපි බලන්නේ වෙන් වෙන්න නෙමෙයි එකතු වෙන්න. අපි සම්දානයක් හදන්න ලෑස්ති කළා දින. ඒ සම්දානට ඔක්කොම එකතු කරගන්න. අපි හදන්නේ නැහැ මේ පොදු ජන පෙරමුණ නැතුව වෙනම සම්දානයක් නේ. පොදු ජන පෙරමුණ සහ අනිත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන්ද මහින්ද අමරවීර මහතා මෙහිදී අදහස් පළ කළා. ඔහු කියන දේ තමයි ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තැල්ල වෙන කිසිම පක්ෂයකට යන්නේ නැති කියන සාතික දීලා තියෙනවා. ඒ නිසා අපි ඒක විශ්වාස කරනවා. ඔහු හොඳ ශ්‍රී ලංකා කාරයෙක් කවදාවත් පක්ෂය මාරු කරපු නැති කෙනෙක්. දැන් ඔහු හොඳයි අපේ ගමනට වටිනවා. ජනතාව తాවකාලික රාජ්‍ය පාලන බලපත්‍රයක් පාලකීන්ට ලබා දුන්නද පසුගිය රජයේ පාලකයන් එය හොර සින්නක්කර ඔප්පුවකට හරවාගත් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්නාරම නානට්ටාන් ප්‍රදේශයේදී කළ උදාගම්මානය ජනතා අයිතිට පත් කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
නානාටාන් ප්‍රදේශයේ ඉදිකල කුරින්චි නගර උදාගම්මානයේ ජනතා අයිතිටපත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 211 වන ආදර්ශ ගම්මානයේ මෙයයි. නිවාස 42 කින් සමන්විත මෙම උදාගම්මානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 403ක්. ඔබලා දෙනවා පාලකයන්ට తాවකාලික බලපත්‍රය. తాවකාලික බලපත්‍රය AI හරව ගන්නවා හොර සින්නක්කර ඔප්පුවකට. දැන් පහුගිය කාලේ එකයි සිද්ධ වුණේ. ජනතා සිහින සැබෑ කරනවා වෙනුවට පහුගිය කාලේ පාලකයෝ කරේ පාලකයන්ගේ සිහිනේ සැබෑ කරවගන්න. පාලකයන්ගේ පවුලේ සිහින ටික සැබෑ කරවගන්න. ජනතාවගේ හනට ඇහුම්කන් දීලා ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්තියක් තුලින් සංවර්ධිත ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා ඔබ අපත් සමග එකතු වන්නේ මම ඔබලට පොරොන්දු වෙනවා දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නාමයෙන් මේ රටේ පවුල් ලක්ෂ 61කගේ සිහින සැබෑ කරවන්නට ජීවිත පරිත්‍යාගෙන් සජිත් ප්‍රේමදාස අප කැප වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවට අමාත්‍ය අකිල විරාජකාරීව සම්මතා අද පැමිණියා. පාසල් පෙළපොත් සඳහා අමාත්‍යවරයාගේ ඡායාරූපයේ ඈඳීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි අමාත්‍ය අකිල විරාජකාරීව සම්මතා මෙලෙස ජනපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණියේ. විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබ්බා. ඉතින් මම බොහොම පැහැදිලිව ඔප්පු කරලා පෙන්නුවා ජනාධිපති කොමිසම හමුවේ සත පහක්වත් වැඩිපුර මුදලක් වියදම් වී නොමැති බවටත් ඒ වගේම සම්ප්‍රදායක් වශයෙන් අච්චුපොත් මුද්‍රණය කරන්න ආරම්භ කර දවස ඉඳලම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඒ අච්චුපොත්වල ප්‍රකාශයක් තමන් ඇමතිවරයා වශයෙන් දරුවන්ට ලබා දීලා තියෙනවා කියලා. මේ අපේ චරිතය ඝාතනය කරන්න ඒ වගේම අපේ විවිධ දේවල් පරිලවල ඉවරලා ඒක සමාජගත කරන්න කරන දේවල් මේ හිටපු දින 52 අමාත්‍යවරයා විසින් මගේ පණිවිඩය ගලවන්න නියෝග කරලා පොත් වර්ග ලක්ෂ 80ක පමණ මගේ ප්‍රකාශය සහිත ඒ පිටු ඉවත් කරලා තියෙන කිසිම ලාභයක් වෙලත් නැහැ. ඒ වගේම එතුමා ජාතික ගීයත් අයින් කරන්න කියලා තියෙනවා ඒ අච්චුපොත් වලින්. හිටපු ප්‍රකාශන කොමසාරිස්තුමියගේ කරුණු දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. අරලියගහ මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. 19 වෙනි සංශෝධනය කියලා කියන්නේ මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ විශාලතම දේශපාලන ප්‍රතිසංස්කරණ ලබා දීපු සංශෝධනයක්. මං හිතන්නේ ස්වාධීන කොමිෂන් සභාව විතරක් අපි 10ක් හදලා තියෙනවා මේ 19 වෙනි සංශෝධනය හරහා. එතකොට මේ රටේ ජනාධිපතිවරු හැම එක්කෙනාම 94 ඉඳන් තරඟ කරනකොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියන පොරොන්දුව ජනතාවේ ඉදිරියේ තබමින් තමයි මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි කිසි ලෙසකින්වත් අපි මේ ගෙන ආපු ප්‍රතිසංස්කරණ ශාස්ත්‍රපති පඬිත පූජ්‍ය නියන්ගොඩ සමිතිමංගල සමිත් වහන්සේ වෙත උඩරට අමරපුර මහනිකායේ අභිනව අනුනායක පදවිය පිළිගැන්වුණා. ඊට අදාළ අක්තපත්‍රය පිළිගැන්වුවේ උඩරට අමරපුර මහනිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය යාලකමුවේ ධම්මේස්වර සමිත් වහන්සේ. ශාසනික හා සමාජීය සේවාවන් රැසක් සිදු කර ඇති පූජ්‍ය නියන්කොට සමිත්ති මංගල ස්වාමින් වහන්සේ මහනුවර දොඩම්වල ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ ඇතුළු විහාරස්ථාන 4ක විහාරාධිපති ස්වාමින් වහන්සේ ලෙස කටයුතු කරනවා. විනය වාදනී කාරක සංඝ සභාවේ සමාන ඡන්දයෙන් උන්වහන්සේ මෙම පදවියට පත් කෙරුණා. එම නිකායේ කාරක සංඝ සභික ස්වාමින් වහන්සේ ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk